සුබසන්ධ්‍යාවක්. හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම ගයලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වැස්සේ අඩුවක් නායම් අවදානම එලෙසමයි. ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය උත්කර්ෂවත්ව ජනපතිත් එක්වෙයි. ඒකාධිපති ආණ්ඩුවද ප්‍රජාතන්ත්‍රවාදයට. රටට අවශ්‍ය ඉදියමින් යුගයද රොබට් මුගාබි යුගය හිට්ලර් යුගය. එසේ නොමැතිව පූර්ණ මාධ්‍ය නිදහස ලබා දෙන අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය. මැතිවරණ කොමිසමේ සභාපති හා පක්ෂ නියෝජිතින් අතර සිදු කළ දීර්ඝ සාකච්ඡාව. පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙට පාර්ලිමේන්තුවට. ජපානයේ නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙක්ුණා. උත්සවය පැවැත්වුණේ රටවල් 180කට අධික රාජ්‍ය නායකයින්ගේ හා ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන්. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍ය ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ලව රාජ්‍යනායකින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මෙම උළෙලට එක්ව සිටියා. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ රජවන පිල්ප් කුමරු, ස්වීඩන් රජු මෙන්ම කටාර් එමීර්වරයාද මීට එක්ව සිටි සම්භාවනීය අමුත්තන් පිරිසට ඇතුළත්. මේ අතර ජපාන තෙදින නිල සංචාරයකට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. දෙරට අතර පවතින නොමිදෙන මෙන්ම සමීප සබඳතා පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු අතර එම සබඳතා ඉහළ නංවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම දුරකාලය තුළ ඉටු කළ මෙහෙය ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්ුණා. ජනාධිපතිතුමා දුරෙන් විශ්‍රාම ලැබුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙනගිය වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාම අවශ්‍ය බවයි ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. තම දුරකාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු හා ආර්ථික අභිලාෂයන් ඉටු කර ගැනීමට ජපානයේ ලබා දුන් සහයෝගයට ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බවද මෙහිදී අවධාරණය කළා. සියලු ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රණලී වික්‍රමසිංහ මහතා පවසනවා. බතරමුල්ලේ පැවති වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුව බතරමුල්ල වෝටර් සේජ්හිදී අද ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් වෙන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. He has made a qualitative difference to the health services in our country and we have to be proud of it. We went into a free health system which has been geared up since then to meet those challenges which actually we have overcome. We have to catch up on research because having for a long time focused on getting over the meeting the challenges of tropical medicine, now we have advanced on to the other areas. From the 2 billion that we are giving for research, the government will have to go up to about 5 billion. That is necessary. But to give 5 billion without changing the structure, I feel, will not get you the best results. So you have to change the base and have more research institutions as you go along, which also is the question of health services. We have a public sector and a private sector. And how do we make these health services available to all? So as a government, our next step has to be to build in a national health insurance scheme where everyone participates. You have to participate and you have the National Health Insurance Scheme which will then enable you to get services. That itself will help the research function. More people come in and they'll be coming in for these type of new diseases. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කත්රූල් අසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයේ හමුවේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඝාතන මනුෂ්‍යයන්ට එරෙහි අපරාධ හා වදහිංසා යන චෝදනා යටතේ මෙම නඩුව ගොනු කෙරුණා.
කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට මෙම චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කිරීමට අධිකරණමේ බලයක් නැති බැවින් නඩුව විභාගයට ගැනීමෙන් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණයට මෝසමක් ගොනු කර තිබුණා. අදාළ මෝසම සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටු කළ භූමිකාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර එය විදේශ රාජ්‍ය නිලධාරියෙකුගේ නිලකටයුත්තක් වන බව අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඔහුට රාජකාරී මුක්තිය හිමිවන බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය බවයි කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේ. මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. මේ වෙද්දී ලසන්ත වික්‍රමතුංග අපේ හිටපු මාධ්‍යවේදීතුමාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය හමිසා වික්‍රමතුංග විසින් ඇමරිකාවේදී ගොනු කරන ලද එකී නඩුව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයෙන් ඉවතට දැමුවා. ඒ ඉවතට දමන්න ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇමරිකානු අධිකරණයේ කරුණු කිව්වේ ඇමරිකානු නීතිඥවරයින් කිව්ව කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ කියා ඇමරිකානු පුරවැසියෙක් වුණත් ඔහු ඒ අවස්ථාවේදී යම් ඔහුගේ නිලය දරන කාර්ය තුළදී ආරක්ෂක ලේකම් විදිහට යම් කාර්යයක් කරා නම් ඒක කරේ රාජ්‍යයේ වෙනුවෙන් රජයේ නිලධාරියෙක් වෙනු විදිහට. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් තමන්ගේ නීතිඥවරයන් මගින් දක්ව කරුණු ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පිළි අරගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියෙක් වුවත් ඔහුට රාජ්‍ය නිලධාරීන්ට නැත රාජ්‍ය දූතයන්ට හිමිවෙන ඒ විනිර්මුක්තිය හිමිවෙන බැවින් මෙම අධිකරණයේ එකී නඩුව පවරා පාත්වාගෙන යන්න බැහැ කියලා තමයි මේ නඩුව ඉවත් කරේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නීතිඥවරු ඇමරිකාවේදී පිළි අරන් තියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලසන්ද වික්‍රමතුංගව මැරුවා. ඔහු මැරුවේ ඔහුගේ පෞද්ගලික අභිමතාර්ථයකට නෙමෙයි රාජ්‍ය අවශ්‍යතාවයකට. රාජ්‍ය අවශ්‍යතාවය නියෝජනය කරන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ ඒවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ කියන්නේ පරිපාලන ව්‍යුහය දැනුවත්වම මේ මරණය සිදු කරපු බවට ඔහු කටයුතු කියලා තියෙනවා. ඒ අනුව නැවත ඒ ලසන්ද වික්‍රමතුංග මහත්මයාගේ දියණිය විසින් මේක අභියාචනාවක් සඳහා යොමු කරලා තියෙනවා. පවත්න වැසි තත්ත්වය ලබන මස මුල් සතිය දක්වා පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දිනට සාපේක්ෂව අද දිනේදී වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා උතුරු මැද සබරගමු මධ්‍යම කඳුකරේ බටහිර බෑවෙන් පැත්ත ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර 50 75 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ඇති වෙනවා. తాවකාලිකව තද සුළං එම අවට ප්‍රදේශවල ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව මන්නාරමෙන් නම් කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහු තීරයත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා මඩකලපු කාතින වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොතේ වල තරමක තදවැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නොවැම්බර් මුල් සතිය දක්වාම මේ සවස් භාගයේ ඇති වෙන වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් පවතී කියලා තමයි අපිට කියන්න පුළුවන්. මේ අතර තදවැසි සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙන්ම නායම් සහ අනතුරු ඇගවීමේ නිවේදන කෙරෙහි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. නායම් නිවේදනය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුවිට රත්නපුර බලංගොඩ ඉඹුල්පිය ඔපනාය කියන ප්‍රදේශවලට කලුතර දිස්ත්‍රික්කයේ බුලස්සිංහල අගලවත්ත වලල්ලා විට පාලින්දනුවර දොඩංගොඩ ඉංගිරිය මතුගම හොරණ බේරුවල ප්‍රදේශවලට විමසිලිමත් වීමේ නිවේදනයත් එකම කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර දරණීගල බුලත්කොහපිටියේ කෑගල දෙහිඔවිට ප්‍රදේශවලට විමසිලිමත් වීමේ නිවේදනයත් නිකුත් කළා තිබෙනවා. එකම දෙහිඔවිට ප්‍රදේශයට අවදානම් නිවේදනය පවා නිකුත් කළා තියෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින්. සියලු ආපදා ක්‍රමනාකරණ කටයුතු වෙනුවෙන් 117 දුරකථනාංකයේ පැය 24 පුරාම විවෘතයි. පුත්තලම තිල්ලාඩිය ප්‍රදේශයේ නිවාස රැසක් මුළුමනින්ම ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර ගාල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීමක් යළි ඇති නොවීමට ගතයුතු පියවර සහ නිර්දේශ අදාළ වාර්තාවට ඇතුළත් බවයි එම ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසන්නේ මෙම වාර්තාව පිටු 200කින් පමණ සමන්විත වනු ඇති බවද සඳහන්. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධ වැරදිකරුවන් නිර්දේශ කිරීමේ බලයක් නැති වුවද අතපසුවීම් අඩුපාඩු හා දුර්වලතා කවරේද යන්න පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
රටට අවශ්‍ය වන්නේ ඒකාධිපති යුගයක්ද නැතහොත් අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්ද යන්න තීරණය කිරීමට මාධ්‍යවේදීන්ට කාලය උදා වී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රජය මැදිහත් වී මාධ්‍ය නියාමනය කිරීමට අවශ්‍ය නැති බවයි. මම ඉතින් ඉරිදා පෙරවන පුවත්පතේ කතුරු වෙලා ඉන්නකොට මගේ ඉන් කිසි පුවත්පතේ කතුරු තුමා වෙලා හිටිය රසන්ත වික්‍රමතුංග මහත්තයා පාරාදීගේ මරලා දැම්ම තුමා. අන්තිමේ සිද්ධුනේ මට විදේශගත වෙන්න. තරාකි මරලා දැම්මා. පොදුර ජයන්තලා ගහලා අද වෙනතුරු පිටරට ඉන්නේ. ඉතින් මේ තත්ත්වයක් තුල තමයි අපි මාධ්‍ය නිදහස මේ දිනු ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරන්න ඕනයි කියලා කියන්නේ. මට මතකයි සන්ඩි ලීඩර් පුවත්පතේ පෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට මේ ජනාධිපති අපේක්ෂකයා තර්ජනය කරපු ගැටි. ඒ කියපු වචන මට මෙතන කතා කරන්න බෑ. අමුණ පොදුර ජයන්ත සහ බාලසූරියත් එක්ක ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනල් තර්ජනය කරා. එවැනි මාධ්‍යවේදීන් තර්ජනය කරපු මිනිස්සු තමයි ජනාධිපති අපේක්ෂකයා විදිහට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාධ්‍යවේදීන් හැටියට අපිට බයක් තියෙනවා. ඒකයි අපිට පක්ෂ පාට දේශපාලන ભેදිකින් තොරව මේ දිනු නිදහස යා සාපේක්ෂ නිදහසවක්වත් අපිට ආරක්ෂා කරන්න වෙලා තියෙනවා. අපිට සිද්ධ වෙලා තියෙනවා අපි දිනු නිදහස රැකගන්න අතරතුරම ඒ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තනි පවුල් පාලනයන් මතුවීමේ ඒකාධිපති බලය නැවතත් වටේකින් පරාජය කරන්න. එතනදී මෙරටේ දනුවත් පුරවැසියන්ට තියෙන වගකීම කුමක්ද? ජනමාධ්‍ය කරුවන් විදිහට අපිට තියෙන වගකීම කුමක්ද? මෙරටේ ජනාධිපතිවරණය කියන්නේ රටක ඉදිරියේ අනාගතය තීන්දුව කරන ඉතාම තීරණාත්මක අවස්ථාවක්. ඒ තුළ අපට තෝරා ගැනීමක් කළ යුතුව තියෙනවා. එදා මාධ්‍යවේදියා කියන අපි පෑනත් එක්ක මයික් එකත් එක්ක කටු දන්වැල් එක්ක අත් මෙහෙම ශක්තිමත්ව අපි රූප සටහන් හදාගෙන හිටපු අපේ මාධ්‍ය වෘත්තියට මොකක්ද අද මේ කරලා තියෙන්නේ? අද මාධ්‍යවේදියා කියන තත්වය ඉතාමත්ම පහත් තැනකට දාන්න මේ රාජපක්ෂ කඳවුරට හැකියාව ලැබිලා තියෙනවා. රාජපක්ෂ කඳවුරේ මුදල් වලට හැකියාව ලැබිලා තියෙනවා. රාජපක්ෂ කඳවුරේ මාධ්‍ය ජුන්ටාවට මේ ක්‍රියාකාරීත්වය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මගේ ක්‍රියාකලාපය තුළ මෙතෙක් කළ ආපු ගමන තුළ මාධ්‍ය ශේෂ්ත්‍රයේ සියලුම දෙනාම දන්නවා කිසිම දිනක මාධ්‍ය හිංසන රටාවකට මම යොමු වෙලා නැහැ. කොටින්ම කිව්වොත් මාධ්‍යවේදීතුමන්ලට බැනවදින තත්වයකටවත් මම ඇවිල්ලා නැහැ. 16 වෙනිදායින් පසුව මාහට අවස්ථාවක් එළවෙනවා මාධ්‍ය ශේෂ්ත්‍රය වෙනුවෙන් දැවැන්ත ධනාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරන්න. මම අදහස් කරනවා මාධ්‍ය ශේෂ්ත්‍රය තුළ මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරන්න. රජයක් මැදිහත් වෙලා නියාමනයක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. යම් කිසි ක්‍රමවේදයක් තුළින් මාධ්‍ය ශේෂ්ත්‍රයම ස්වයං නියාමනයකට යොමු වෙලා සත්‍ය ඉදිරිපත් කරන ආයතන බවට පරිවර්තනය වීම ඉතාමත් වැදගත් යයි මම සිතනවා. මෙම මැතිවරණයේ මගේ ප්‍රධාන ප්‍රතිවාදියාගේ පහුගිය කාලවකවානුව පුරාවට ක්‍රියාකලාපයත් 1994 සිට සජිත් ප්‍රේමදාස මාධ්‍යත් කෙරෙහි දක්වපු ආකල්පය සහ ක්‍රියාකලාපය කිරල මැනල බලන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. හරබැර සියල්ලක්ම තීන්දුව කිරීම ඔබලට බාරයි. මම කිසිම දවසක ෆැසිස්ට්වාදය අනුගමනය කරන හිට්ලර් කෙනෙක් වෙලා නැහැ. මගේ දේශපාලන ගමන තුළ ඉඩියමින් කෙනෙක්වත් රොබර්ට් මුගාබෙ කෙනෙක්වත් වෙන්නට කටයුතු කළා නැහැ. එතකොට අද සජිත් ප්‍රේමදාස නොවේ නම් මොකක්ද විකල්පය? විකල්පය ගැන හිතනකොට එක් නැගලි ගොඩ මහතා මතක් වෙන්නේ නැද්ද? උපාලි තෙන්නකෝන් ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඔහුට අත්පත් වුණු ඉරණම මතක් වෙන්නේ නැද්ද? කීත් නොයා මැතිතුමාට අත්පත් වුණු ඉරණම මතක් වෙන්නේ නැද්ද? දැන් ඔබලා තීන්දුව කරන්නට ඕන තරාදීක දාලා කිරලා මැනලා බලල රටට අවශ්‍ය ඉඩියමින් යුගයේද රොබර්ට් මුගාබෙ යුගයේද හිට්ලර් යුගයක්ද? එසේ නොමැතිව පූර්ණ මාධ්‍ය නිදහස ලබා දෙන අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තීන්දුව දිවෙන්නේ මාධ්‍යවේදී ඔබතුමන්ලාගේ අතේ. මේ අතර සමාජ සාධාරණත්වයේ උදෙසා රතුතරු ජනබලය යන මෑයින් වමේ ජාතික ව්‍යාපාරයේ ජාතික මහා සමුළුවටද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද එක් වුණා. තම රජයක් යටතේ ගිවිසුම් වලට එළඹෙන්නේ ජාතික ආරක්ෂාවට පමණක් බවයි ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ. පහුගිය කාලයේ පුරාවටම ඔබතුමන්ලාට අහන්නට ලැබුණා එක එක ගිවිසුම් පිළිබඳව. ආරක්ෂක ගිවිසුම්, වෙළඳ ගිවිසුම්, වෙනත් දේශපාලන ගිවිසුම් ජන සමාජයේ විවාදයට භාජනය වුණා. මම කැමති ගිවිසුම් පිළිබඳව මගේ දැක්මෙන් බිනක් ඉදිරිපත් කරන්න. ගිවිසුමක් අස්සම් කරලා එකඟතාවයට එනකොට අස්සම් කරනවද නැද්ද කියන කාරණාව තීන්දුව කරනකොට මගේ හිතේ තියෙන්නේ එකම එක දෙයයි. මේ ගිවිසුම තුළින් ජාතික අවශ්‍යතාවය ඉටු වෙනවද?
ජාතික අවශ්‍යතාවය ඉටු වෙනවද නැද්ද කියන එක දේශපාලඥයන්ට පමණක් තනියෙන් ගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. ගිවිසුමට ප්‍රකාරව අපිට සිද්ධ වෙනවා විෂයානුබද්ධව විශේෂඥින් වෘත්තිවේදීන් ඒ විෂය පිළිබඳව දැනුමක් තිබෙන කණ්ඩායම් සමග සාකච්ඡා කරලා හර බැර දෙක මොනවද කියලා හොයාගන්න. ධන ඍණ ගුණාත්මක භාවය වැඩි නම් රටට අගතියක් වීම අවම නම් ගිවිසුම් අස්සම් කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව රටේ කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මගෙන් ගැතිකම් වහල් විදියට හැසිරීම වෙන වෙන රටවල් ඉදිරියේ ධන ගැසීම ඒක මේ සජිත් ප්‍රේමදාසගෙන් නම් සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා එතනදී අපි මුල් දැන දෙන්නේ මේ රටේ පොදු ජනයාගේ අවශ්‍යතාවය. රාජ්‍ය සේවකයින්ට නිදහසේ රාජකාරී කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතාවුරු කෙරෙන ජනරැලියක් බද්දේගමදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතින් පිරිසක්ද මීටෙක්ව සිටියා. එදා අපි රාජ්‍ය සේවකයන් එයාට නියම තැන අපි දුන්නා. ඒකින්ද තමයි අපිට පුළුවන් වුණේ ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කරන්නට. අද වෙනකොට රාජ්‍ය සේවය මානසිකත්වය දිනලලා රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් FCI දෙකට ගෙනිහිල්ලා එයාට කරදර කරා. එයා තීරණ ගන්න බයයි අද. නමුත් නාංශර දනවා ජනාධිපති ලේකම්තුමා රාජ්‍ය සේවයේ ඉහළම පණිවිඩ දරපු පුද්ගලයා පලා සිරගත කරා. රාජ්‍ය සේවය ක්‍රියාශීලී නොවි රාජ්‍ය සේවකයා තීරණ ගන්න නැතුව ආර්ථික ඉදිරියට ගෙනියන්න සංවර්ධනින් ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සඳහා අපි නීතිමය පියවර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. සුරක්ෂිත ආහාර සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක් පෙමිණුයි එම් හතා මේ බව කියා සිටියේ. ජාතික ජනබලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම පේරාදෙණිය තානායම් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටක අතිශය වැදගත් ඒ රටේ ආහාර සුරක්ෂිතභාවය. ඒ නිසා අපි ප්‍රමුඛම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත් කරගන්න. ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයත් ඒ කියන්නේ ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ සමාජීය තත්ත්වයත් උන්ට දෙන සමාජ පිළිගැනීම උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ ආරම්භය. ඒ වගේම ගොවි ජනතාවට සාධාරණ මිලකුත් පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකුත් වසර පුරාවට ස්ථාවර මිලකට තමගේ කුසින නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කිරීම. ඊළඟ ප්‍රධානම අරමුණක් තමයි රටේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම. මේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි මේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති අපි සකස් කළ තිබෙන්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පක්ෂ නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාව අවසානයේ ඊට සහභාගී වූවන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. ජනාධිපතිවරණය පිළිබඳව පක්ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡා කරා. මහින්ද දේශප්‍රිය මහතාගේ පැත්තෙන් මැතිවරණයේ තැපැල් ඡන්ද කටයුතු පිළිබඳව දැනුම් දුන්නා. විශේෂයෙන්ම 600,000 ගණනක් තැපැල් ඡන්ද දායකයන් සිටින බවත් ඒ ප්‍රතික්ෂේප වෙච්ච රාජ්‍ය නිලධාරීන්ට 58,000කට ලබා දිය යුතු යම් ඉඩකඩ පිළිබඳව සාකච්ඡාවට ලක් කරා. ජාතික ජනබලවේගය පැත්තෙන් විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ජනමාදල තිබෙන අන්ත පක්ෂග්‍රාහී ස්වභාවය පිළිබඳව ඒක සාකච්ඡාවේ ඉදිරියේ ජනාධිපති ඡන්ද කොහමද පවත්වන්න පුළුවන් මැතිවරණ කොමිෂන්ට තියෙන අපහසුකමක් මේ 35 දෙනෙක් තරඟ කරන නිසා පෙට්ටිය කොච්චර පළල කරන්න ඕනේ ගණන් කරන්න ස්ථානයි
ඡන්ද පොළ ඒ වගේ ප්‍රශ්න තියෙන එක අනිත් එක මේ ඡන්ද නීතිය ක්‍රියාත්මක කරනකොට අපිට තියෙන අපහසුකම ඒ වගේ සාකච්ඡා කරලා සමහර ප්‍රශ්න විසඳුමක් ගත්තා. ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර පිළිබඳව ප්‍රශ්න යොමු වුණා. පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය දෙකම අසාධාරණ විදිහට මේ මාධ්‍ය භාවිතා කිරීම සහ ජාතිවාදී ආගම්වාදී වැපිරීම පිළිබඳව අපි අවධානය යොමු කරා. අපි කිව්වත් මේ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය දෙකම වැරදි කරනවා ඒ හා සම්බන්ධව පියවර ගන්න කියලා. රාජ්‍ය මාධ්‍යට විතරක් දඬුවම් කරලා පෞද්ගලික මාධ්‍ය ජනතාවගේ අයිති ජනතාවගේ ෆ්‍රීකවන්සිස් පාවිච්චි කරලා කරන මේ වරද පාලනය කරන්න අවශ්‍යයි. එහෙම නැතුව පෞද්ගලික මාධ්‍යයට ඕන දෙයක් අරගන්න කියලා අතහැරලා රාජ්‍ය මාධ්‍ය විතරක් පාලනය කිරීම සාධාරණ නැහැ. දැන්ටමත් ඉතාම අසාධාරණ විදිහට මාධ්‍ය හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන්න බැහැ සාධාරණව කරුණු කියන්නේ. මාධ්‍ය නිදහස ගැන අපි පෙනී හිටිනවා. මාධ්‍ය මං හිතන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම වගේම මාධ්‍ය ස්වාධීනත්වයට අපි ගරු කරනවා. විශේෂයෙන්ම අපි පක්ෂයක් ඇටට ඉල්ලා හිටියා මාධ්‍ය එක සාකච්ඡා කරලා විසක් නීති මාර්ගයෙන් ආණ්ඩුවේ මාධ්‍යයට වුණත් අපි කැමති නෑ වාරණ දානවා. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ඔහුගේම වචනයෙන් කිව්වොත් ඉතාම පිළිකුල් සහගත අප්‍රසන්න සහගත ආකාරයකට අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. ඒක ඇත්ත වශයෙන්ම තුමගේම වචන වලින් කියනවා නම් මස් කෑවට කමන්නේ ඇඟේ දාගෙන මස් කන්න එපා කියන වචනය පවා එතුමා කිව්වා. අසූචි කෑවට කමන්නේ අසූචි අඩුම වශයෙන් ඒකට හැඳිගැරිපු වලින්වත් කන්න මේ තරම් කැත විදියට මේ මාධ්‍ය අවභාවිතාවය යොදවන්න එපායි කියන ඉල්ලීම ඒ අවස්ථාව දෙදහස් පහළවට පෙර පැවති භීෂණකාරී තත්ත්වය රට තුළ යළි ඇති කිරීමට විපක්ෂයේ පිරිස් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා. එදා තිබ්බ භීෂණේම ආපහු මේ අය මේ මැතිවරණයට ගේන්න කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ රටේ ජනතාවට පෙන්වලා දෙන්න ඕනේ. එදා තිබ්බ භීෂණේ අපිට මතකයි, මාධ්‍යවේදීන්ව ඝාතනය කරලා දැම්මා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව ඝාතනය කරලා දැම්මා. අන්න ඒ භීෂණේම අද නැවත වතාවක් මේ මැතිවරණයේදී ඒගොල්ලෝ කටයුතු කරනවා කියන එක පෙන්වන්න ඕනේ. පළාත් සභා මැතිවරණයේදී ගර්භණී මාතාවක් හැටියට මම පහර දීමකට ලක් වෙච්ච කෙනෙක්. එහෙමයි ඒ දවස්වල මැතිවරණ ඒගොල්ලන් කරේ. ඒ තත්ත්වෙම අදත් මේ අය මේ මැතිවරණයටත් ආදේශ කරගන්නට ලෑස්ති වෙලා ඉන්න බවක් අපිට පේනවා. ඒ නිසා අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා මේ තත්ත්වය වෙනස් කරන්න. මැතිවරණ කොමසාරිස්තුමා කියනවා නම් මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනි, එක් පාර්ශවයකට අගතියක් වෙන විදිහට කටයුතු කරන්න එපායි කියලා. ඇතැම් මාධ්‍ය ඒ වගන්තිය උල්ලංඝනය කරලා කටයුතු කරනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා කාන්තා සංවිධාන අතර අත්සන් තැබූ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳවද මෙහිදී කරුණු ප්‍රකාශ කෙරුණා. මේ කාන්තා ප්‍රඥප්තිය යටතේ මේ කාන්තාවන් එක්ක එතුමා සම්මුතියකට එළඹීම තුළ එළඹෙන මැතිවරණයෙන් පස්සේ මම හිතනවා කාන්තාවන්ට ඉතාමත් යහපත් ආර්ථිකයක් ගොඩනගා ගන්නටත් බියෙන් සැකෙන් තොරව තමන්ගේ කාලය ගත කරන්නටත් දරුවන් හදා වඩා ගන්නටත් සුදුසු පරිසරයක් හැදෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන් ගෘහස්ත හිංසනයට ලක් නොවීමේ අයිතිය කාන්තාවන්ට තහවුරු කරලා දෙන්නටත් එම ප්‍රඥප්තියේ සඳහන් වෙනවා. ඇතැම් පාසල්වල ගුරුවරුන්ට තමගේ කටයුතු කරගන්න බැරුව යන පාසල් අතල අසල තියෙන තැබෑරුම් හේතු කොටගෙන ඊයේ එතුමා පොරොන්දුවක් දුන්නා පාසල් අසල තියෙන තැබෑරුම් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. ඒ වගේම එතුමාගේ කාලයේ ඇතුළතදී කිසිම නව බලපත්‍රයක් තැබෑරුම් සඳහා නිකුත් නොකරන්නට එතුමා ඊයේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම හිතනවා ඒක තුල ගෘහස්ත හිංසනයට ලක් වෙන කාන්තාවන්ට ඒක සුබ පණිවිඩයක් වෙයි කියලා මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. බැඩ්පත් 8% දක්වා අඩු කිරීම තුළින් රටේ ආර්ථිකයේ වර්ධනයක් ඇති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියමලාපිටිය මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා. අපේ හැම ඡන්දදායකයෙක්ම සක්‍රීය ඡන්දදායකයෙක් බවට පත්කරන වැඩපිළිවෙලක් ගමින් ගමට වසමෙන් වසමට ආසනෙන් ආසනයට ගෙනියන්න අපි සූදානම්. කොට්ටාස මට්ටමේ රැස්වීම 5024ක් ඊට අමතරව ඉන් එහාට ගිහිල්ලා ග්‍රාම නිලධාරි වසම් රැස්වීමේ 14,021ක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අනුබද සංවිධාන රැස්වීම 1,600ක් මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා. මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව බලන්න අපි වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නිදහස් පාක්ෂිකයා ඡන්ද නායකයෙක් බවට පත් කරන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද එකතු කරන්නෙක් බවට පත් කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල හදලා රට පුරා ඔවුන් හරහා ගෙන යාමට අද දවසේ බලාපොරොත්තු වෙනවා.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා 115ට ගෙනාපු වැට් බද්ද 108ට අඩු කරනවායි කියන 108කට අඩු කිරීම තුල අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව මේ අඩු කිරීම තුල විශාල වශයෙන් නැවත පරිභෝජනය වැඩි වෙනා මිනිසුන්. ඒ වගේම උපයන විට ගෙවීමේ බද්ද මේකත් සම්පූර්ණයෙන් අහෝසි කරන තැනකට ගේන වැඩපිළික් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තිබෙන්නේ. ඔබ දන්නවා අද රුපියල් 50000 ඉඳලා පේයි ටැක්ස් එක නැත්තම් උපයන විට ගෙවීම ගන්නවා. රුපියල් 50000කට රුපියල් 7500ක් ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ නිසා මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළිවෙල් දෙකේ එකක් උපයන විට ගෙවීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම සහ දෙවෙනම 108 දක්වා වැට් බදුව අඩු කිරීම තුල තාම ඉක්මනින් ශාල වර්ධනයක් පෙන්눔 කරන්න වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්. දෙමළ ජාතික සංධානයේ කිසිදු කොන්දේසියක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම හතා මේ බව කියා සිටියා. මේ දවස්වල ගෙනියනවා ප්‍රචාරයක් ද්‍රවිඩ සංධානයේ ප්‍රබල ඉල්ලීම් ගණනාවක් තියෙනවා අය සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න නම් කියලා. අපි පළමුව කියන්න ඕන එහෙම ඉල්ලීම් අපිට ඉදිරිපත් කරලා නැහැ. ඒ ඉල්ලීම් සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වෙන දේවල් කෘතිමව හදපු ඒවා. පෞගිය 2015 ජනාධිපතිවරණත් එහෙම කෘතිමව හදපු ගිවිසුමකුත් පෙන්නවා. ඒක උසාවියටත් ගියා. අපි අවුරුදු 4 පාලනයක් කරා ෆෙඩරල් තියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්වත් අපි අලුතෙන් එහෙම වෙනම දීලා නැහැ. ඉතින් ඒ නිසා මේ බිල්ලෝමවලා මේ කරන්න හදන්නේ කන්න ඕන වුණාම කබර ගොයක් තල ගොයා කරගෙන න්‍යායක්. මේකේ අරමුණ අපිට පේනවා බය ඇති කරවලා රටේ විවිධ ගැටලු ඇති කරලා අපිට ආරංචි සැලසුම් සහගතව උතුරේ ඡන්ද වර්ධනයකට යෑම සඳහා තමයි මේක මේගොල්ලෝ ලෑස්ති කරන්න 2005 වගේ. නම් එක දෙයක් පැහැදිලිව කියන්න ඕන ඒ කඳවුරේ ඉන්න දේශප්‍රේමී සලුව පොරවගත්තු මිනිමරුව තක්කඩිය හොරු කුම්බාණ්ඩය යක්කු පෙරේතය ඔක්කොම ඉන්නේ. ඒගොල්ලන්ට තමයි දොළපිදේනිය ඕන. අපිට දොළපිදේනිය ඕන නැහැ. අපි බලය ගැනීම සඳහා සැබෑ දේශප්‍රේමී කඳවුර නියෝජනය කරන සැබෑ දේශප්‍රේමී නායකයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමාට බලය ලබා ගැනීම සඳහා අපි කිසිම මොහොතක රට පාවල දෙන්න කිසිම සූදානමක් අපිට නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පක්ෂ කිහිපයක් අතර අත්සන් තැබුණු ගිවිසුම් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිවිසුමක් අත්සන් කරේ. අපි අත්සන් කරා නම් කොහොමද? දැන් ගිය පාරේ එතුමන්ලා ගිවිසුමක් අත්සන් කරා නේ. මේ පාර ගිවිසුමක් අත්සන් කරේ. එතකොට දැන් මේ හිස්බුල්ලත් එක්ක සාකච්ඡා කරලා තිනේ. තව්හිද් නායකයත් එක්ක සාකච්ඡා කරලා තිනේ. රතනහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා තිනේ. කරුණායකත් සාකච්ඡා කරලා තිනේ. අපි පැහැදිලිවම කියන්නේ කිසිම කොන්දේසියක් අපිට ඉදිරිපත් කරලත් නැහැ. අපි ඒවට යටත් වෙන්නෙත් නැහැ. මට ආරංචි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අත්සන් කරපු කිවිසුමේ තිනවලු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් 5ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙනවා කියලා ඉවරලා. එතකොට පොහට්ටුවට කඩේ ගිය කට්ටියට මොකද වෙන්නේ? ජීඑල් මාත්‍යා කොහොමද පාර්ලිමේන්තු වෙන්නේ? බැසිල් මාත්‍යා කොහොමද පාර්ලිමේන්තු වෙන්නේ? තව විමල්ගේ ගෝලයන්ට කීයක් දෙනවද ලයිස්තුවෙන්? උදේගේ ගෝලයන් මොකද ඡන්ද ඉල්ලලා දිනන්න බැරි අම්බානක සෙට් එකක් ඉන්නෝ මේ පැත්තේ. ඒ ටික කොහොමද පොහට්ටුව මුල ඉඳලම ගොඩනගන්න සහයෝග දුන්න කට්ටිය මේ ලයිස්තුවෙන් එන්නේ කොහොමද? ඉතින් අපි කාව එහෙම කිව්සුන් නැහැ හොඳේ. සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. යන්තමෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk